මේ දිනවල ලෝකයේ බොහෝ දෙනාගේ කතා බහට ලක්වන්නේ අඩි 13000ක් සාගර පතුලට ගිය සාගර පතුලේම සැඟවුණු ටයිටන් සබ්මැරීනිය ගැනයි. අඩි 13000ක සාගර පතුලේ ඇත්තටම මොනවද තියෙන්නේ? ඒ ගැන දැනගන්න දිගටම මේ වීඩියෝ එක සමග රැඳී සිටින්න. අපි අපේ සාගරය ගැන හොඳින් දන්නවා. නමුත් අපේ සාගරයේ ගැඹුරුම ස්ථාන ගැන අපි දන්නේ 10%කටත් වඩා අඩු ප්‍රමාණයක්. එහි මොන වගේ දේවල් තියෙනවද මොන වගේ සත්තු ඉන්නවද කියලා අපි තවම දන්නේ නැහැ. විනෝදාත්මක කිමිදීම සඳහා ඔබට කිමිදීමට අවසර දී ඇත්තේ උපරිම ගැඹුර වන මීටර් 40ක ප්‍රමාණයක්. මීටර් 93ට මදක් පහලින් 1915 දී ගෙලී ගිය බ්‍රිතාන්‍ය නෞකාවක් වන ලුසිටානියා සොයාගෙන තියෙනවා. මෙම නෞකාවේ තිග මීටර් 240ක් පමණ වෙනවා. මීටර් 100ක් ගැඹුරට කිමිදීම මාරාන්තිකමින්ම භයානක විය හැකි. එහෙත් ස්කූබා ආම්පන්න නොමැතිව මීටර් 214ක් ගැඹුරට කිමිදී වාර්තාවක් තිබූ හර්බර්ට් නිෂ්ට් කිමිදීම ඉතා වේගයෙන් සිඳු කිරීම සඳහා ඔහුගේ කකුල් සහ හිසබර වස්තුන් වලින් බැඳ තිබුණා. දෙවැනි ලෝක යුද්ධ සමයේ ජර්මානු සබ්මැරීන යාත්‍රා කළෙත් මීටර් 250ක් ගැඹුරින්. අපි තව ටිකක් සාගර පතුලට යමුද. මීටර් 332ක් ගැඹුරට කිමිදී අහමඩ් ගාබර් කියන පුද්ගලයා තවත් කිමිදුම් වාර්තාවක් පිහිටුවා තිබෙනවා. ඔහු ස්කූබා ආම්පන්න පැලඳගෙන තමයි මෙම කිමිදුම් වාර්තාව පිහිටුවා තිබෙන්නේ. ඒ වගේම මීටර් 500ක් ගැඹුර තුල නිල් තල්මසා ජීවත් වෙනවා. නෂ්ටික සබ්මැරීනයක ඔබට ආරක්ෂිතව කිමිදිය හැකි ගැඹුර වන්නේද මේ ප්‍රමාණයයි. මීටර් 535ක් කියන්නේ පෙන්ගුයින් ලබා ගන්නා උපරිම ගැඹුරයි. කෝපයට පත් වෙනකොට සමේ වන්නේ රතු පැහැවෙන යෝධ බූවල්ලා මීටර් 750ක් ගැඹුරෙන් අපිට සොයා ගන්න පුළුවන්. මීටර් 828ක් කියන්නේ ලෝකයේ උසම ගොඩනැගිල්ල වෙන බර්ජ් ඛලීෆාහි උසයි. මීටර් 1000ක් ගැඹුරට මතුපිට ආලෝකයට ළඟා වෙන්න බෑ. ඊළඟට තිබෙන්නේ සම්පූර්ණ අන්ධකාරය. මෙම පීඩණයට මිනිසෙකු තලා දැමීමට උනත් පුළුවන්. යෝධ දැල්ලන්ගේ වාසභූමි කලාපයද ආරම්භ වෙන්නේ මෙතනින්. මීටර් 1280ක් කියන්නේ යෝධ ලූට් කැස්බෑවා ළඟාවන උපරිම ගැඹුර. මේ යෝධ ලූට් කැස්බෑවාට හුස්ප ගන්නේ නැතුව විනාඩි 85ක් වුණත් ඉන්න පුළුවන්. ඒ වගේම මීටර් 2250 කියලා කියන්නේ ස්පර්ම් තල්මසුන් ඉන්න කලාපය. ටයිටැනික් නැව සොයාගෙන ඇත්තේද මීටර් 3800ක් ගැඹුරයි. ඒ වගේම මීටර් 4000කට පහලින් නැත්තේ අගාධ කලාපය. මෙම කලාපයේ චියස් මොඩොන්ටිඩාස්, බැතිප් ටෙරොයිස් හා ලෝෆියස් කියන බිය උපදවන සත්තු ආශ්‍රය කරනවා. මීටර් 4267ක් කියලා කියන්නේ මුළු සාගරයේම සාමාන්‍ය ගැඹුර. ආගාධ තියෙන්නේ මීට තවත් පහලින්. මීටර් 6500ක් කියලා කියන්නේ ටයිටැනික් නැව සොයා ගන්න උපකාරී වෙච්ච සබ්මැරීනය වන ඇල්වින් DSV කියන උපාංගයේ උපරිම කිමිදුම් ගැඹුර. මීටර් 6762කට පහලින් SS රියෝ ග්‍රාන් නැමැති දෙවන ලෝක යුද්ධයේදී අනතුරට පත්වෙච්ච නෞකාව සොයාගෙන තියෙනවා. මීටර් 8848ක් කියලා කියන්නේ එවරස්ට් කඳු මුදුන උඩි අටුකර කරාක් වගේ. මීටර් 10916ක් කියලා කියන්නේ ජේකස් හා ඩොම් වොෂ් 1960 දී කිමිදුණු ගැඹුර. සබ්මැරීනේ වීදුරුව සෙලවෙන්න පටන් ගන්න මොහොත වෙනකම්ම ඔවුන් විනාඩි 20ක් විතර මෙම ගැඹුරේ ගිලී ඉඳලා තියෙනවා. ඔවුන්ගේ සම්පූර්ණ කිමිදීම පැය 5ක් පමණ වෙනවා. අපගේ ග්‍රහලෝකයෙන් අධ්‍යයනය කරන ලද සියලුම කරුණු අතුරින් සාගර පතුලේ ගැඹුරුම ස්ථානය වන්නේ මීටර් 10,994.